And now, live at 12. අයිබෝන් අද අපි සූදානම් ගෙවුණු හෝරා කිහිපේ සිදුවුණු ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති හැම දෙයකම ඇත්ත ඔබට කියන්න. අද ලයිව් ඇට් 12 සමගින් මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර මුල් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. අධිකරණයට නොපැමිණි විමල් වීරවංශට සහ ජයන්ත සමරවීරට වරෙන්තු. මව විසින් කුකුළු කූඩුවක සිර කළ දොළොස් අවුරුදු දැරියක් පොලිසියට හමුවෙයි. ආරවුලක් දුරදිග යාමෙන් සැමියකු බිරිඳට පිහියෙන් ඇන පලා යයි. රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩ්මීර් පුටින් විශිෂ්ට ජයක් ලබයි. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට අද පෙරවරුවේ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අල් හුසෙයින් කුමරුගේ මෙරට සංචාරය අතරතුර මහජනතාවට පීඩාවන අයුරින් විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා. එම නඩුව අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව අලුත් කඩේ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා විසින් අද වරින්තු නිකුත් කරනු ලැබුවා. මෙම නඩුව ජූනි මාස 12 වන දින යලි විභාගයට ගැනීමට නියමිතයි. ආමරවේදිය ප්‍රදේශයේදී යතුරුපැදීකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. අද පෙරවරු 10:55ට පමණ සිදු වූ මෙම වෙඩිතැබීමේ ඉලක්කය වී තිබුණේ මැසෙන්ජර් වීදියේ නවතා තිබූ මෝටර් රථයක සිටි යුවලක් බවයි පොලිසිය පවසන්නේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව මේ වන විට ආමරවේදිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සරසවි අනන්දින කාර්යමණ්ඩල සේවකයන් ආරම්භ කළ වර්ජනයට අදට දින 20ක් සපිරෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවෙනේ සියලුම සරසවිවල කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. විශ්වවිද්‍යාල අනන්දින සේවකයන් ඉලීමටක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාස 28 වෙනිදායි. මාසික හිලව් දීමනා ලබා දීම, විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීම, භාෂා දීමනා ලබා දීම සහ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම එම ඉල්ලීම අතර වනවා. 2016 වසරේදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ඉල්ලීම් ලබා දීමේ එකඟතාවකට අසම් තැබූ බවයි විශ්වවිද්‍යාල අනධීන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසන්නේ. සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන වර්ජනය හේතුවෙන් අභ්‍යන්තර හා බාහිර අධ්‍යයනවල නිරත වන විශ්වවිද්‍යාල සිසුන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. විශ්වවිද්‍යාල අනධීන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසන්නේ මෙතෙක් බලධාරීන්ගෙන් තමන් වෙත සෑහීමකට පත්විය හැකි විසඳුමක් නොලැබුණු බවයි. අනධීන කාර්යමණ්ඩල ඛණ්ඩ වැඩ වර්ජනයට අද දින 20ක් ගත වන දිනත් ආණ්ඩුව විසින් අනධීන කාර්යමණ්ඩල ඉල්ලීම් සම්බන්ධව කිසිම තීන්දුව තීරණයක් අරගෙන නැහැ. අපි ආණ්ඩුවට කියන්නේ අපි MCA ඇතුළු ඉල්ලීම් කීපයට නිසි පිළිතුරක් දෙන තාක්කල් අනධීන කාර්යමණ්ඩල ඒකාබද්ධ කමිටුවක් විදිහටත් ප්‍රශ්න විසඳන තුරු වැඩ වර්ජනය එදී සිටිනවා කියන එක රජයට අවධාරණයෙන් කියන්න ඕනේ. මේ දින 20 ඇතුළත තවමත් අපිට කිසිම සාකච්ඡාවකට රජයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හෝ කිසිම බලධාරියෙක් මේ එකන් කැඳවීමක් කරලා නැහැ. අපි රජයට බල කරන්නේ කඩිනමින් මේ සඳහා හැකි ඉක්මන් විසඳුමක් දීලා මේ විශ්වවිද්‍යාල විවෘත කරලා ළමයිගේ අධ්‍යාපනයට නවපණක් දෙන්න කියන එක තමයි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ. පුත්තලම නගරයේ පිහිටේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඊයේ රාත්‍රියේ ගිනිගෙන තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ මිගින්නෙන් ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව ඇති බවයි. පුත්තලම නගරයේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 10ට පමණයි. ගින්න වැළැක්වීම සඳහා ප්‍රදේශයේ ගිනි නිවීමේ ඒකකය පොලිසිය සහ නාවික යුද හමුදා මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව සිටියා.
ඔවුන්ට ගින්න නිවා තැමීමට පැය 3ක පමණ කාලයක් ගත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්න පැතිරියාම වැළැක්වීමට ඔවුන්ට හැකි වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. මේ අතර අම්බලන්ගොඩ ගලකුඩු ප්‍රදේශයේ නිවසකද ගින්න කටගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හට ගන්න අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිටි බවයි පොලිසිය පවසන්නේ. ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීටියාගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. වයස අවුරුදු 12ක දැරියක් ඇගේ මව විසින් කුකුළු කූඩුවක සිරකර තැබීමේ පුවතක් හඟුරන්කෙත රගතුන්ගොඩ වතුයායෙන් වාර්තා වනවා. පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම දරුවා හමු වී ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට ලබා දුන් ඇමතුමක් මත හඟුරන්කෙතු පොලිසිය විසින් මෙම වැටලීම සිදු කළා. එම තොරතුරින් කියවුනේ 12 හැවිරිදි දැරියක් ඇගේ මව විසින් කුකුළු කූඩුවක සිරකර නිවසින් පිටව ගොස් ඇති බවයි. පොලිසිය පැමිණ කුකුළු කූඩුවේ සිරකර සිටි දැරිය මුදා කනු ලැබුවා. දැරිය මෙසේ කුකුළු කූඩුවේ සිරකළ කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙකුද වන බවයි අප වාර්තාකරු පවසන්නේ. එම කාන්තාවගේ දෙවනි දරුවා උපතින් ආබාධිත වන අතර එම දරුවාද රැගෙන මව නිවසින් පිටව යන්නේ තම වැඩිමහල් දියණිය මෙසේ කුකුළු කූඩුවක සිරකිරීමෙන් අනතුරුවයි. පොලිසිය විසින් බේරා ගනු ලැබූ දැරිය රිකිල්ල ගස්කඩ රෝහලට රැගෙන එමින් අනතුරුව වෛද්‍ය උපදෙස් මත මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීම සඳහා මහනුවර රෝහලට රැගෙන එනු ලැබුවා. දැරිය සිරකර තැබූ කුකුළු කූඩුවද පොලිස් භාරයට කියලා තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම දැරියට මීට පෙරද මෙසේ සිරකර තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඇගේ මවට අවවාද කර තිබෙන බවයි. 35 හැවිරිදි දැරියගේ පියා පවසන්නේ ඇය මෙසේ කූඩුවට දමා බිරිඳ වෙළඳපොළට යන්නට ඇති බවයි. අදාළ මව හා පියා පොලිසියට රැගෙන විත් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත නිදහස් කෙරුණා. ඔවුන් හෙට දිනේ වලපනේ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැමියා විසින් එල්ල කරන ලද පිහිපහරකින් තුවාල ලැබූ කාන්තාවක් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලකට අනුව අරණායක පොලිසියට ගොස් නැවත පැමිණිමින් සිටියදී ඇය මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. පවුල් ආරවුලක් හේතුවෙන් අරණායක පොලිසියට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා බිරිඳ සහ සැමියා පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා. එහිදී දෙදෙනා අතර පැවති පවුල් ආරවුල සමතේකට පත් කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනා පොලිසියෙන් පිටව ගොස් තිබුණා. අනතුරුව මාර්ගයට පැමිණි අවස්ථාවේදී සැමියා විසින් බිරිඳට නිවසට පැමිණ ලෙස ආරාධනා කර තිබුණද ඊට ඇය විරෝධය පළ කර තිබෙනවා. ඒ සමග උරණ වූ සැමියා විසින් බිරිඳට පිහියෙන් එන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. තුවාල ලැබූ 20 හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල්ට ඇතුළත් කර ඇති අතර එහිදී ඇයට ශල්‍යකර්මයක් ද සිදු කළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. පිහි ප්‍රහාරයට ලක් වූ කාන්තාව වයස අවුරුදු 16 සැකකරු සමග රහසේ පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. වසර 4ක කාලයක් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති ඔවුන් නිත්‍යානුකූලව විවාහ ගිවිසගෙන නොමැති බවයි වාර්තා වන්නේ. පිහි ප්‍රහාරයේ සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අරණායක පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. දැන් අපි සූදානම් අපගේ පළමු විරාමය ලබා ගන්නට. This is Live at 12. අම්බලන්ගොඩ ප්‍රදේශයේදී දුම්රී මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සීග්‍රගාමී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ එම පුද්ගලයා දුම්රිය මාර්ගයේ හදිසියේ ඇදවැටීමත් සමග මෙම අනතුරට ලක් වූ බවයි. අම්බලන්ගොඩ මාදම්පාගම වැල්ලබඩ 54 වන සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේ දුම්රිය මාර්ගයේ ඇදවැටී තිබෙනවා. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ කොළඹ සිට මාතර බලා ධාවනය කරමින් තිබූ සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පාගම වැල්ලබඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 52 හැවිරිදි විවාහක අයෙක්. ඔහු අසනීප තත්ත්වයකින් පසුව බව ප්‍රදේශවාසීන් පවසනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ දේහය ඥාතීන්ට බහර දී ඇති අතර මරණය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනවා.
ආමර්වේදී ප්‍රදේශයේදී යතුරුපැදිකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබීමක් සිදු කර ඇති බව අප ප්‍රවෘත්ති විකාශය ආරම්භයේදීම ඔබට සඳහන් කළා. අද පෙරවරු 10:55ට පමණ සිදු වූ මෙම වෙඩිතැබීම ඉලක්කයේ වී තිබුණේ ආමර්වේදී මැසෙන්ජර් වීදියේ නවතා තිබූ මෝටර් රථයක සිටි යුවලක් බවයි පොලිසිය පවසන්නේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර මෝටර් රථයේ සිටි කාන්තාවද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිටිය පිළිබඳව මේ වන විට ආමර්වේදී පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර තලාබ ප්‍රදේශයේ සංගවා තිබූ බලපත්‍ර රහිත තේක්ක දැවකඳන් තොගයක් අනුරාධපුර විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එම තේක්ක දැවතොගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර තලාව පහලකම ප්‍රදේශයේ ලීමෝලක බලපත්‍ර රහිතව දැවකඳන් තොගයක් සංගවා ඇති බවට අනුරාධපුර විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. පසුව ඔවුන් කළ වැටලීමේදී තේක්ක දැවකඳන් විශාල ප්‍රමාණයක් හමු වී තිබෙනවා. ඒවායි වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි එම නිලධාරීන් පවසන්නේ. මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙම දැවචාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි. මෙම වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු තලාව පහලකම ප්‍රදේශයේ පදිංචිකරුවේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම දැවතුගේ තබුත්තේකම අඩවි වන කාර්යාලයට බාර දෙන බවයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ. පූඩලුවේ නගරයේදී අද පෙරවරුවේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලින් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා. මේ අතර කොට්ටාව බන්සන්ධියේ පසුගියදා සිදු වූ රියනුතුරකින් තුවාල ලැබූ ආබාධිත යුද හමුදා සාමාජිකයෙකු ඊයේ මිය ගියා. පූඩලෝය තලවා කැලේ ප්‍රධාන මාර්ගයේ පූඩලෝය නගරයේ ආසන්නයේදී අද පෙරවරු 6ට පමණ කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වුණා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පූඩලෝය සිට තලව කැලේ දෙසට ධාවනය කෙරුණු ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක්. යතුරුපැදිය වැරදි මන්තිරුවේ ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලින් දෙදෙනා සහ ලොරි රථ රියදුරා අනතුරින් බරපතල තුවාල ලැබුවා. ඔවුන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ මහරෝහලට මාරු කර යවා තිබෙනවා. මේ අතර කොට්ටාව මන්සන්ධියේ පසුගිය 15 වෙනිදා රාත්‍රී 10ට පමණ සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ආබාධිත යුද හමුදා සාමාජිකයෙකු ඊයේ මිය ගියා. ඔහු මියගොස් ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී. 99 වසරේදී මේ මෝටාර් එකක් වැදිලා මේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණා. කකුල උඩින්ම කපලා තියෙන. අද වෙනතුරුත් දැන් මේ හපපු කෙනා මට කෝල් එකක්වත් දුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මට මේකට මේ මොකක් හරි සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි මම කියන්නේ. අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මෝටර් රථයේ දුරු රුපියල් ලක්ෂයක අපමත මුදා හැරුණු අතර හෙට දිනේදී යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා. බහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගම්පහ යක්කල ප්‍රදේශයේදී මස් පිණිස එළුවන් රැගෙන ගිය කුඩා ලොරි රථයක් පොලිසිය බහරයට ගෙන තිබෙනවා. වීරගුල පොලිසිය මගින් මේ වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මස් පිණිස එළුවන් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ගම්පහ යක්කල ප්‍රදේශයේදී ඊයේ පොලිස් බහරයට ගෙන තිබෙනවා. එළුවන් 20ක් පමණ මෙම කුඩා ලොරි රථයේ පටව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සත්ව හිංසාව යටතේ මෙම ලොරි රථය පොලිස් බහරයට ගනු ලැබූ අතර එක් සැකකරුවෙක් අතරංගුට ගනු ලැබුවා. සැකකරුවෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම එළුවන් වැල්ලවත්ත ප්‍රදේශයට රැගෙන යන බවයි පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණේ. සැකකරු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ වීරගුල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයට බැනවැදී රාජ්‍ය දේපළවලට අලාභහානි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයෙකු අද දිඹුල පොලිසියට බහර වී තිබෙනවා. මෙලෙස බහර වී ඇත්තේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්.
ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආර් මලල්වාසගම් මහතා ඇතුළු පිරිසක් කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයට බැනවැදී රාජ්‍ය දේපළවලට හානි කළ බව පවසමින් එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනිය දිඹුල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. එම සිද්ධියට විරෝධය පළ කරමින් කොටගල ප්‍රාදේශීය රෝහලේ පෙරේදා වැඩවර්ජනයක්ද ආරම්භ කළා. පසුගිය 16 වෙනිදා රාත්‍රියේ කොටගල ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් වතු කම්කරුවෙකුට තුවාල සිදුවීමේ සිද්ධියක් අදාළ පහර දීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. තුවාල ලැබූ වතු කම්කරුවාට ප්‍රතිකාර කිරීම ප්‍රමාද කළ බවත් එම රෝගියාව රෝහලේ ගිලන් රථයකින් දික්කොය මූලික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු නොකළ බවත් පවසමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙම පහර දීම සිදු කර ඇති බව සඳහන්. සැකකරු අද පෙරවරුවේ දිඹුල පොලිසියට බහරවීමට පැමිණියේ මෙලෙසින්. ඔහු පොලිසියට බහරවීමත් සමග කොටගල රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සිය වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. විරාමෙන් පසු අපි අවධානය යොමු කරන්නේ විදෙස් පුවත් වෙතට. මුළුමහත් ලෝකයේම අවධානය දිනා ගනිමින් ඊයේ පැවති රුසියානු ජනපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය මේ වන විට තහවුරු කර තිබෙනවා. අද උදෑසන වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව 76ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනපති පුටින් ජනපතිවරණ ප්‍රතිඵල අතර ඉදිරියෙන්ම සිටි බවයි වාර්තා වුණේ. අද උදෑසන වන විට රුසියානු මාධ්‍ය නිකුත් කළ එරට ජනපතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් 76ක අති මහත් වූ බහුතර බලයක් ලබා ගැනීමට වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගෙන් පසු මැතිවරණයේ දෙවැනි තැනට පත්ව සිටින අපේක්ෂකයා ලබාගෙන තිබෙන්නේ 12%ක තරම් වූ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයක් බවත් වාර්තා වනවා. මේ අනුව තවත් වසර 6ක දුර කාලයක් සඳහා වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් සිව්වෙනි වරටත් රුසියාවේ ජනපතිවරයා ලෙස යලිත් තේරී පත්වනු ඇති. 1999 වසරේ සිට රුසියාවේ පාලන බලය හොබවමින් ලොව ප්‍රබල රටක් ලෙස රුසියාව තව තවත් ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ පුටින්ගේ මෙම ජයග්‍රහණයත් සමගම සෝවියට් සමූහාණ්ඩුවේ හිටපු පාලක ජෝසප් ස්ටාලින්ගෙන් පසු වැඩිම කලක් රුසියාවේ පාලන බලයට හිමිකම් කියන පුද්ගලයා ලෙස මේ වන විට ව්ලැඩ්මීර් පුටින් ඉතිහාසගතව තිබෙනවා. රුසියාවේ වේලාවේ නිය සන්ධ්‍යාවේදී එරට ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමගම අදාළියම් කාලයේදී රුසියාවේ මොස්කව නුවරට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව ඇමතීමටද ජනපති පුටින් එම ස්ථානයට පැමිණ සිටියා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝයුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අනුව ඔවුන් ලබන මැයි මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපමත සිටි මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයාට සෑම ඉරුදිනකම හලාවත පොලිසියේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ. නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ බංගලාදේශය කඩුලු 4කින් පරාජය කරමින් වඩාත් තියුණු මුහුණුවරක්ගත් මේ තරගයේ පැවැතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියවාසි දිනාගත්තේ ඉන්දිය කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් පන්දු රැකීම තෝරා ගත්තා. ආරම්භක සමනතාව ලකුණු 27ක් වදී වොෂින්ටන් සුන්දර යවූ පන්දුවකට ලින්ටන් දාස් දැවී ගියා. යශ්වින්දර් චාහල් යව පන්දුවක් හමුවේ තමන් ඉක්බාල් අවාසනාවන්ත ලෙස දෙවිගේ හය සීමාව ආසන්නයේදීම රෂාදුල් ටාකුර් විසින් රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් හේතුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ යශ්වින්දර් චාහල් 1 ලකුණක් ලබා සිටි සෞම්‍ය සර්කාර් දවා ගැනීමට සමත් වුණා. මුළු ලකුණු සංඛ්‍යාව 68ක් වෙද්දී ලකුණු 9ක් ලබා සිටි මුෂ්ෆික රහීම් තම පෙවෙනි ගොදුර බවට පත් කරගන්නට යශ්වින්දර් චාහල් සමත් වුණා. පස්වෙනි කඩුල ලෙස මහමුදුල්ලා දුවද්දී දෙවි ගියා. අවසන් මහතරගයේදී තම කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෂබීර් රෙහමාන් සමත් වුණා. ඔහු ලබාගත ලකුණු සංඛ්‍යාව 77ක්.
Slow ball. It's Klopp at that. It's gone over the fielder. යනුව බංගලාදේශයේ පන්දුවර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටිට පිවිසි නායක රෝහිත් ශර්මා සමගින් උපනායක ශිකර් ධවන්. රෝහිත් ශර්මා gone the distance. What a massive shot. Can you give us one? We've got a cobra in the commentary box. ලකුණු 56ක් ලබා සිටි රොහිත් ශර්මා දවා ගන්නට නස්මුල් ඉස්ලාම් සමත් වුණේ නැවතත් බංග්ලාදේශ වෙත තරගය නතු කරගනිමින් ජයග්‍රහණය බංග්ලාදේශය පෙළෙන මායිමට ඇදමින් තිබූ මොහොතේ පිටීට පිවිසි දිනේෂ් කාර්තික් තරගයේ ඉන්දියාව දෙසට දෝලනය කරගත්තේ 19 වන පන්දුවාරයේදී ලකුණු 22ක් බංග්ලාදේශයෙන් උදුරා ගනිමින් යනුව අවසන් පන්දුවට රැස් කර ගැනීමට තිබූ ලකුණු සංඛ්‍යාව 5ක්. එය ලකුණු 6කින් ජයග්‍රහීව අවසන් කරන්නට විශිෂ්ට ලෙස පන්දුවට පහර දුන් දිනේෂ් කාර්තික් සමත් වුණා. තරගයේ වීරයා ලෙස දිනේෂ් කාර්තික් සම්මාන ලැබූ අතර තරංගාවලියේ වීරයා ලෙස වොෂින්ටන් සුන්දර් සම්මාන හිමි කරගත්තා. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා මම චවිකා ගුණසේකර. මම චන්දන ජයසිංහ යලි හමුවීම අද රාත්‍රියේ 7ට live@7 තුලින් සුබ දවසක්.